අයිබෝවන් උත්තරීතර මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සිය මාධ්‍ය මෙහෙවරේ නිරත සියස ටීවී මාධ්‍ය නාලිකාව කෘතියක වත වැඩසටහන් තුළින් හැමදාමත් අලුත් පොතක් ඔබට හඳුන්වා දෙන්නට කටයුතු කරනවා. පසුගිය වැඩසටහන් කීපය පුරාවටම අපි විවිධ වූ පොතපත පිළිබඳව කතා බහ කළා. නමුත් අද වැඩසටහන අපිට සුවිශේෂී වෙන්නේ පොතක් ලියපු පුංචි දරුවෙක් එක්ක මේ කතා බහ ගෙන යන්නටයි. තෙරු කියන කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළ පැලෑඳ මහාවිද්‍යාලයේ සඳුනි තිලකරත්න පුංචි ලේඛිකාව අද අපේ සියස ටීවී මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි මේ දියණියව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. සඳුනි දියණිය, මං පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබ පද්‍ය ගායනාවටවත් හපන් කියලා දැනගන්න ලැබුණා. ඉතින් අපි ගායනාවකින්ම, ඔබේ පොතේ තියෙන කවියක් ගායනාවකින්ම මේ වැඩසටහන ආරම්භ කරමු. සෙනෙහස මියදීලා නුඹේ හද වෙත ගොළු වී පිපිමල් පරවෙලා නෙක පෙතු මන් බොඳ වී දෙක පුලසේතු නා කඳුලින් නෙතු තෙත් වී මවක ගෙසෙනෙහේ අහිමිදයි මුවගොළු වී. තෙරු කාව්‍ය සංග්‍රහයේ එන කවියක් තමයි ඒ සඳුනි තිලකරත්න දියණිය ගායනා කළේ. ඉතින් අපි සඳුනිගෙන් දැනගන්න කැමති, ඔබ මේ කවි පොත රචනා කරන්න අදහස් කළේ ඇයි කියලා. මුලින්ම සර්, මම පුංචි කාලේඳන්ම පොඩි පොඩි කවි වගේම ළමා කතා ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ මට හිතුණා මේ ලියන කවි කවදාහරි දවසක එකතු කරලා පුංචි පොතක් ලිව්වොත් හොඳයි කියලා මට ආසාවක් ඇති වුණා. පුංචි කාලේ මේ බලාපොරොත්තු තිබුණා. ඔව්, පුංචි කාලේ බලාපොරොත්තු තිබුණා. ඊට පස්සේ මම ටිකක් 8-9 වසර වලට යනකොට මට හිතුණා අපිට යම් දෙයක් සමාජයට කියන්න ඕන නම් ඒ හැමදේම අපේ කටින් කියන්න අපහසු අවස්ථාවිට තියෙනවා. ඒ හින්දා මට හිතුණා මිනිසුන්ට යම් පණිවිඩයක් දෙන්න අවශ්‍ය නම් ඒක ලේඛනගත කරලා දුන්නහම වඩාත් වැදගත් වෙනවා කියලා. ඉතින් ඒ